පොසොන් දිනයට සමගාමීව ඊයේ දිනේත් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් දිවයිනේ ප්‍රදේශ රැසක විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා. අතුරු කිරිය කලාපීය දෙටු පුරවැසි සංවිධානය සංවිධානය කළ පොසොන් දෙටු බැති ගී සරණිය ඊයේ පැවැත්ුණා. පාරමිතා පල පූජිත පූජිත බුද්ධ විවා කර යානෝ උපන් වූවා නිරන්තරේ උපන් ඇසුවා පසන් පොහේ නිමිති කර ගනිමින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සංවිධානය කළ දන්සල් මාලාවේ දෙවන දිනයේ ඊයේ ක්‍රියාත්මක වුණා. ඒ එම සංස්ථා පරිශ්‍රය ඉදිරිපිටදී. ඒ අනුව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති සාමාන්‍ය අධිකාරී අතිරේක සාමාන්‍ය අධිකාරී කාර්යාලවල ඒකාබද්ධ දායකත්වයෙන් සීනි සම්බල් පාන් දන්සලක් සංවිධානය කර තිබුණා. කිරිකෝපි සහ ඉඟුරුතේ දන්සල සංවිධානය කර තිබුණේ පරිශ්‍රණ හා නිර්මාණ අංශයයි. දන්සල් මාලාවේ තුන්වන දිනයේ වන අදත් එම සංස්ථා පරිශ්‍රයේදී දන්සල් ක්‍රියාත්මකයි. බෝධිමල්කඩ විහාරස්ථානයේ පළමු වන මිහිඳු මහ පෙරහැර පසුගියදා වීදි සංචාරය කෙරුණා. අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරතන මහානායක මාහිමියන්ගේ අනුශාසනා මත අස්කිරි කාරක සංඝ සභික පූජ්‍ය ධම්මරතන හිමිගේ පූර්ණ අධීක්ෂණය මතයි මෙය පැවැත්ුණේ. කඩවත රන්මතුගල රුප්පාගොඩ විහාරයේ දහම් පාසලේ දරු දැරියන් සංවිධානය කළ මිහිඳු මහ පෙරහැර ඊයේ වීදි සංචාරය කළා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.